දෙදස් විසිහතරේ මාර්තු හතරවෙනිදා ඊයේ හංවැල්ල නිරිපොල ප්‍රදේශයේ කුඹුරු ඉඩමක පාළු පාරක රතු පැහැති කැබ් රථයක් ගමන් ගමින් හිටියා. අන්න එහි පුද්ගලයන් දෙදෙනෙක් හිටියා. ඔවුන් දෙදෙනා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. පසුව එතනින් එක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අන්න ඒ පුද්ගලයා කවුද කියලා හොයලා බලනකොට net fm බැලුම්ගලට ලැබුණු තොරතුරු තමයි මීට පෙර වෙඩි තබා ඝාතනය කළ ඝාතනයට ලක් වූ මන්න රොෂාන්ගේ සහෝදරයෙකු. මේ හංවැල්ල නිරිපොල ප්‍රදේශයන් ආශ්‍රිතව කඩුවෙල ජල්තර මේ සියලු ප්‍රදේශයන් ආශ්‍රිතව ඇවිලෙන පාතාල ගින්නක පුලිඟු තමයි මේ විදිහට මේ ගිනියම් කරමින් තිබෙන්නේ, රත් කරමින් තිබෙන්නේ, ලාවාමෙන් ගලමින් තිබෙන්නේ. මෙන්න මෙතනදි මේ මන්න රොෂාන් සම්බන්ධයෙන් මුලින්ම කියවෙනවා. මන්න රොෂාන් දැන් ඝාතනයට ලක් වෙලා තිබෙන්නේ. එහිදී චෝදනාව එල්ල වෙන පුද්ගලයා ලලිත් කන්නංගර, ඔහු ඉන්නේ ඩුබායිහි. එතකොට මෙන්න මේ සියලු සිද්ධීන් එක්ක මොකක්ද මේ ආරෝව කියන එක සම්බන්ධයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට විස්තරයෙන් විස්තරයට තැනින් තැනට සිද්ධියෙන් සිද්ධියට අදාළව කරුණු පැහැදිලි කරන්නයි මේ සූදානම. මුලින්ම ගන්නේ මෙතෙන්දී මන්න රොෂාන්ගේ ඝාතන සිද්ධිය. අන්න ඒක සිද්ධ වෙන්නේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක පාළුම තැනකට එනවා මන්න රොෂාන් සහ තවත් පුද්ගලෙක් මද්‍රව්‍ය මිලදී ගන්න, හෙරොයින් මිලදී ගන්න. එතකොට මේ හෙරොයින් හිඟයත් එක්ක ආපු තත්ත්වයක් තමයි මෙතන තිබෙන්නේ. මොකද හේතුව මන්න රොෂාන් කියන පුද්ගලයා අධික ලෙස මද්‍රව්‍යයට කුඩු ගහන්න ඇබ්බැහි වෙලා තිබෙන පුද්ගලෙක්. ඒ නිසා ඔහු එහෙ මෙහෙ මේ මද්‍රව්‍ය සොයමින් ඉන්නකොට ඔන්න ඔතන්දී උගුලට අහු වෙනවා ලලිත් කන්නංගරගේ. ලලිත් කන්නංගර ඉන්නේ ඩුබායි වල. ලලිත් කන්නංගරට මන්න රොෂාන්ගෙන් ලැබුණු ඒ අර කුඩු ලයින් එකත් එක්ක ලලිත් කන්නංගර සඳහන් කරලා තියෙන්නේ මේ කියන වෙන්දේසි ඉඩමට එන්න, පාළු ඉඩමට එන්න. අන්න එතන බඩු තියෙනවා, කට්ටිය ඇවිල්ලා බඩු ගෙනත් දේ වගේ එකක්. ඉතින් ඔන්න ඔහොමනේ ඉතින් ගනුදෙනු වෙන්නේ මේකේ. හැබැයි ඒ අවස්ථාවේදී අර කුඩු සික්කේකේ ඉන්න, ඒ කියන මානසික ව්‍යාධියේ ඉන්න මන්න රොෂාන් තවත් පුද්ගලයෙක් එක්ක පෙරකී පරිදිම සුදු පැහැති කැබ් රථයෙන් එනවා අර පාදුක්කේ තුන්නානේ වෙන්දේසි ඉඩමට. ඒ අවස්ථාවේදී කුඩු නෙවෙයි හම්බෙන්නේ, බඩු නෙවෙයි හම්බෙන්නේ, මන්න රොෂාන්ට හම්බෙන්නේ වෙඩි. අන්න එතෙන්දි මන්න රොෂාන් ඇතුළු අර අනෙත් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වෙනවා. ඔන්න ඔහොම තමයි මන්න රොෂාන්ගේ කුඩු පිල්ලිය අවසාන වෙන්නේ. එතකොට ඊට පෙර මන්න රොෂාන් සම්බන්ධයෙන් net fm බැලුම්ගල අවස්ථා ගණනාවකදී අනාවරණය කරලා තිබෙනවා. විශේෂයෙන් මේ හංවැල්ල, තුන්නාන, ඊට අනතුරුව නිරිපොල, මේ ආදී ප්‍රදේශවල ජනතාවට ලොකු භීතියක් වපුරපු කෙනෙක් තමයි මේ මන්න රොෂාන් කියලා කියන්නේ. එතකොට මන්න රොෂාන්ට ඒ නම වැටෙන්නෙම මන්න වලින් කපලා කොටන්න, බිය ගන්නන්න, ගහන්න, කපන්න, කොටන්න මේ සියල්ලට මන්න රොෂාන් පෙරට ඇවිල්ලා තිබෙනවා. අන්න ඒ අවස්ථාවන්වලදී මුලින්ම මන්න රොෂාන් මේ කුණු අරගෙන ඇවිල්ලා වෙල්්‍යායවල් ගොඩ කරන වැඩ තමයි කරමින් ඉඳලා තිබෙන්නේ. net fm බැලුම්ගල එම අවස්ථාවන්වලදී කතා කරපු හඬපට තිබෙනවා net fm බැලුම්ගල සතුව. ඒ ප්‍රශ්න මට අදාළ වෙන්නේ නැහැ. මම බලුවේ වන්න සම්පූර්ණ වශයෙන් මම ගන්නවා කිව්වනම් ආයේ කිව්වා තමයි.
මේ මරලා හරි පාරේ තියෙන මරලා මම කියනවා බඩු ඒ තමයි වෙන්නේ බා දැන් මම එළියෙන් එන්න කොහොමත් මම අදිනවා මේ පාරවල මුල පොලිස් කාරය කියත් ඒක මට අදාළ නැහැ සමාජයට අදින එකයි මට ප්‍රශ්නයක් කියලා කපලා කොටලා නවතින්න පුළුවන් බොරු කියන්න ඕනේ නැහැනේ ඒ වෙලාවට අපි නවතිමු එහෙනම් මම අදිනවා එතකොට අනිත් කාරණාව තමයි ඌරු ඇති කරලා තිබෙනවා. අන්නේ ඌරන් ඇති කිරීමේ ප්‍රතිඵලයක් එක්ක මන් රොෂාන්ට ඌර් රොෂාන් කියලා තියෙනවා. ඉන්න අනතුරුව මෙයා මේ අධික ලෙස මද්ද්‍රව්‍යයට කුඩු වලට ඇබ්බැහි වෙලා තිබෙනවානේ කුඩු ගහලා තිබෙනවානේ. අන්න එතකොට මෙයාට කුඩු රොෂාන් කියලාත් කියනවා. ඔන්න කොහොම හරි දැන් මේ කුඩු රොෂාන්ව ඝාතනය කරපු බවට චෝදනා එල්ල වෙන්නේ ශ්‍රී ලංකාවේ මද්ද්‍රව්‍ය ජාවාරම කරන ඩුබායි රාජ්‍යයේ සිට මද්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පාතාලයේ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ලලිත් කන්නංගර කියන පුද්ගලයාට. එතකොට මුලින්ම හැබැයි මේ කියන මන්න රොෂාන් සහ ලලිත් කන්නංගර යම් මට්ටමක හිතවත්කම් තිබිලා එහෙම ඇවිල්ලා පසුව විරසක වෙලා තිබෙනවා. ඒ තොරතුරු එක්ක පැටලිච්ච පැටලිලේ ප්‍රතිඵලයක් තමයි මන්න රොෂාන්ට මේ ලලිත් කන්නංගරගේ පැත්තෙන් වදින්නේ. එතකොට මේ චෝදනා එල්ල වෙන්නේ ලලිත් කන්නංගර මේ ඝාතනය ඩුබායිහි සිට මෙහෙයූ බවට. ඒ කියන්නේ මන්න රොෂාන්ගේ ඝාතනය. එතකොට දැන් ඊළඟට අපි බලන්න අවශ්‍යම කාරණාවනේ කවුද මේ ලලිත් කන්නංගර කියන්නේ කියලා. හේතුව තමයි මේ මන්න රොෂාන්ව ඝාතනය කරන බවට චෝදනා තිබෙනවා ඩුබායිහි සිට. මෙහි ශ්‍රී ලංකාවේ මෙහෙයවලා වෙඩිකරුවන්ව පහුගියදා ඝාතනයට ලක් වූ මන්න රොෂාන්ගේ සහෝදරයව ඝාතනය කෙරෙව්වේ ලලිත් කන්නංගර ඩුබායිහි සිට කරනු ලැබූ මෙහෙයවීමෙන් කියලා කියනවා. ඉන් අනතුරුව අදාළ ප්‍රදේශයේ හංවැල්ල පොලිසියට අන්න ගහලා දාලා තිනවා දෙන්නෙකුට කියලා කතා කරලා තිනවයි කියලා තොරතුරු තිබෙනවා මාධ්‍යයේ පළ වෙනවා. ඉතින් මේ ලලිත් කන්නංගර කියන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුයි. මොකද මොවුන් ලංකාවේ මහජන ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට ඉතා බරපතල තර්ජනයක් ගේනවා. මද්ද්‍රව්‍ය ජාවාරමක පැත්තකින් කරනවා, අනිත් පැත්තෙන් මෙහි මිනිස්සු ඝාතන මෙහෙයවනවා, කප්පම් ගැනීම, මේ වගේ සිද්ධි ගොඩක් ලලිත් කන්නංගරගේ ගිනුමටත් බැර වෙනවා. එතකොට මේ ලලිත් කන්නංගර කියන්නේ කවුද? අන් ලලිත් කන්නංගර කියන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ උපත ලැබූ කෙනෙක්. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ උපත ලබලා බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියත් එක්ක ඇඹිලිපිටියේ ඉන්න බැරුව හංවැල්ලට පැනපු කෙනෙක් තමයි මේ ලලිත් කන්නංගර කියලා කියන්නේ. එතකොට ඇඹිලිපිටියේ ඉඳන් හංවැල්ලට ආපු ලලිත් කන්නංගරලට හම්බෙනවා වජිර කියලා පුද්ගලෙක්ව. ඔහු පෞද්ගලික බස් රථ හිමිකරුවෙක්. අන්න ඒ වජිර කියන පුද්ගලයා මේ ලලිත් කන්නංගරට මඟ පෙන්නනවා හරි ගමනක් යන්න. එතෙන්දී කොන්දොස්තර ලයිසන් එක කියලා තියෙන්නේ. අන්න ඒක පවා අරන් දෙන්න මේ වජිර කටයුතු කරනවා. ඒ කටයුතු කරාට පස්සේ කොහොම හරි ඉන්න අනතුරුව කොන්දොස්තර වැඩේ කරලා ඔය හංවැල්ල පිටකොටුව මාර්ගයේ ලලිත් කන්නංගර අවසානයේ බස් හිමියෙක් බවට පත් වෙනවා. අන්න එතකොට තමයි ලලිත් කන්නංගරට බස් කන්නංගර, බස් ලලිත්, බස් ලලියා කියලා කියන්නේ. මේ බස් ලලියා අන්තිමට කොහොම හරි වැඩෙත් එක්ක යනකොට KG බිස්නස් එකට තමයි අත තියන්නේ මේ නීති විරෝධී පැත්තේ. ඉන් අනතුරුව හෙරොයින් වලට එනවා. එතකොට මද්ද්‍රව්‍ය පැත්තේ ටික 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 වැඩෙන නමක් බවට පත් වෙනවා ලලිත් කන්නංගර. එතකොට ඒ කාලයේ ආශ්‍රිතව තවත් මේ හංවැල්ලේ බීතිය වපුරු කට්ටියක් හිටියනේ ඌරු ජුවා ඉඳා කියලා. net fm බැලුම්ගල දිගු කාලීන ගවේෂණත් එක්ක ඒ බීතියත් නතර වුණානේ. කප්පම් ගැනීම, මරණ තර්ජන, ගහමරා ගැනීම, එනකොටා ගැනීම, තර්ජනය කිරීම, මේ සියල්ල. එතකොට හැබැයි මේ ඌරු ජුවා සහ ඉඳ අතර යම් ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවක මේ ලලිත් කන්නංගරත් ඔය දෙපැත්තටම හේතු වෙලා ඉඳලා තිබෙනවා. කොහොම නමුත් එක දවසක් මේ ඉඳ ඇතුළු පිරිසක් ස්නානයක් සඳහා දියැල්ලක හෝ යම් තැනකට ගිහිල්ලා එද්දී අන්න එවකට ඇතුළේ හිටපු ඌරු ජුවාට මේ ලලිත් කන්නංගරම තොරතුරක් දෙනවා. ඔන්න දැන් මම බැස්සා ආපු වාහනෙන් කොස්ගම නගරෙන් දැන් මෙන්න මේ පාරේ තමයි ඉන්දගේ වාහනේ යන්නේ.
ඔන්න කරනවා නම් ජුවා වැඩක් කරගන්න පුළුවන් කියලා. අන්න ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පෙර පරිදිම සැලසුම් සකස් වූ පරිදිම ජුවා ක්‍රියාත්මක වෙලා වෙනත් පුද්ගලයන් කිහිප දෙනෙක් දම්මලා වෙඩි තියනවා අර ඉඳ එන වාහනේ. අන්න ඒ අවස්ථාවේදී ඉඳා ජීවිතක්ෂයට පත් වෙන්න ඉඳ පැනලා යනවා. හැබැයි වෙන පුද්ගලයෙක් එතෙන්දී ජීවිතක්ෂයට පත් වෙනවා. මෙන්න මේකේ චෝදනාව පස්සේ ආරක්ෂක අංශවල පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරන පැත්තෙන් මේ ලලිත් කන්නංගරගේ පැත්තට එල්ල වෙනකොට රටේ නීතියට බය සුපුරුදු පරිදිම ලලිත් කන්නංගරත් ඩුබායි දේශය බලා යනවා. අන්න එහෙම ගිහිල්ලා තමයි දැන් මේ ඩුබායි වල ඉඳගෙන ලලිත් කන්නංගර ශ්‍රී ලංකාවේ මද්රව්‍ය ජාවාරම ඒ වගේම මිනිස්සු ඝාතන පාතාල අපරාධ මේ සියල්ල ක්‍රියාත්මක කරන්නේ. එතකොට දැන් මෙවරත් ඝාතනයට ලක්ුණු මේ සිද්ධි දෙකම මන්න රොෂාන් සහ දැන් ළඟම ආසන්නතම සිද්ධිය මන්න රොෂාන්ගේ සහෝදරයෙකු ඝාතනය කිරීම මේ වයේ ගිනුම සහ එයි සියලු චෝදනා බැරවන්නේ ලලිත් කන්නංගරට ඉන්න අනතුරුව තවත් සිද්ධි තිබෙනවා. ඒ තමයි ඔබට මතක ඇති අර හංවැල්ල ප්‍රදේශයේ හෝටලයකට ඇවිල්ලා බූරු මූණා කියන පුද්ගලයා විසින් රාත්‍රියේ වෙඩි තබනවා එහි එක් පුද්ගලයෙකුට. ඒ කියන්නේ කැෂියර් එක පිටිපස්සේ ඉන්න පුද්ගලයාට, ඒ කියන්නේ මුදලාලිට තමයි වෙඩි තියන්නේ මේ බූරු මූණ. අන්න එය මෙහෙවන්නේ මේ ලලිත් කන්නංගර කියන බවට තොරතුරු තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් බලනකොට මේ ලලිත් කන්නංගර කියන්නේ එන්න 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 කන්නංගුරු වෙන්න උපරිම උත්සාහ කරන රටේ බීතිය වපුරවන්න මහජන සාමය කඩන්න මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව නසන්න හදන කෙනෙක් ඩුබායි සිට. එහෙමනම් අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි ඉතාම කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි මේ කියන චෝදනා ඔප්පු කරමින් ඉන්ටර්පෝල් රෙඩ් නෝටිස් එකක් අරගෙන හෝ එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයකට හෝ ලලිත් කන්නංගරව ශ්‍රී ලංකාවට ගෙනහිල්ලා නීතියෙන් කටයුතු කරන්න. මොකද මීට පෙර ලලිත් කන්නංගර ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වුණා. හැබැයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ හෝ ඒතානාපති අංශ හෝ විදේශ කටයුතු අමාත්‍යංශය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය අදාළ වෙනත් වාක්‍යයුතු ආයතන අමාත්‍යංශ දෙපාර්තමේන්තුවලට බැරි වුණා ලලිත් කන්නංගරව මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් හැබැයි ඔන්න අවස්ථාව එළඹිලා තිබෙනවා ඩුබායි වලින් ලලිත් කන්නංගරව ලංකාවට ගෙන්නලා කන්නංගුරු වෙන්නම වෙන දේවල් කරන්න නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන්න. එය තමයි විය යුත්තේ මහජන ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව රැකෙන සාමකාමී රටක ඉදිරි ගමනකට නම්.